දැන් උසස් පෙළ සඳහා දේ නියම කරලා තියෙන නිසා ඔය දැන් ඉඳලම පාඩම් කරන්න යමු වෙලා ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ළඟදි විභාගෙට මුණ දෙන්න ඉන්න ඔයා වෙනුවෙන් විභාගෙට මුණ දෙති සැලකිලිමත් වෙන්න ඕන කරුණු හතක් ගැන කතා කරන්න. පළවෙනියටම පාඩම් කරන තැන. ඔයාලට ප්‍රේක්ෂණක කැමති තැනක ඔයාලට පාඩම් කරන්න තෝරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ තැන පිළිසුදුව පිළිවෙල තැනක් විදිහට පවත්වා ගන්න. ඒ වගේම මෙතන හොඳින් ආලෝකය ලැබෙන පුළුවන් තරම් බඩු මුට්ටු විචුර නැති තැනක් කරන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් මේසයක් හා පොඩෝකින් නම් පාඩම් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම අඳක වගේ තැනක පාඩම් කරන අදාළ ගැටලු ඒ වගේම කලින් වසරවල පාස් පේපර්ස් වල ආපු ඒ පාඩම්වල ගැටලු වලට පුළුවන් තරම් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. අපි හැමදාම කියනවා වගේ පාස් පේපර්ස් කරන එකෙන් ඕල් ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය හොඳින් අඳුනා ගන්න පුළුවන්. ඊළඟට පාඩම් කරන වෙලාව. සාමාන්‍යයෙන් උදේ පාඩම් කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් රෑ පාඩම් කරන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය මේ දෙකෙන් ඔය කැමති වෙලාවක් තෝරා ගන්න. මේ වෙලාව දෙකේදීම පාඩම් කරද්දී තියෙන ගැටලු මගහැර ගන්න අවශ්‍ය ටිප්ස් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඊළඟට භාවනාවකට යොමු වෙන්න. සාමාන්‍යයෙන් භාවනාවක් කියපුවම ගොඩක් අය බය වෙනවා. ඒත් මේක හරිම සල්ල දෙයක්. ඔයාලට හැමදාම වගේ උදේ නැගිට ගමන් සහ රැඳ ඉඳා ගන්න විනාඩි 10කට විතර කලින් හරි අවධානයෙන් හුස්ම ඉහළටගෙන පහළට දැමීම සිදු කරන්න. ඉතින් මේක හරිම සරල දෙයක් වගේම පළතයි දෙයක් වගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඊළඟට විනෝදාංශයකට යොමු වෙන්න. ඔයාගේ කැමති විනෝදාංශ පොත් කියවීම වේවා, සින්දු ඇසීම වේවා, මල් හිටවීම වේවා, මේ දේවල් වලට දවස් යම් කාලයක් වෙන් කරන්න. මොකද නිතරම පාඩම් කටයුතු වලම එල්ලා ඉන්න නිසා ඔයාලට පාඩම් වලට තියෙන කැමැත්ත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කැමති විනෝදාංශයක නිරත වෙන්න අමතක කරන්න එපා. ඊළඟට හැකිතරම් පරිසමෙන් කාලය ගත කරන්න. වර්තමානයේ පවතින කොරෝනා වෛරසය නිසා අපි හැමෝගෙම වගේ ජීවිත ලොකු අවදානමකයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් නිවසින් බැහැර වියාමෙන් වළකින්න. නිතරම අත්සෙදීම එළියට අනවිට මුහුණු ආවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ සෞඛ්‍ය නීති වලට අනුකූලව වැඩ කරන්න. පාඩම් කරනවා වගේම මේ දේවල් වලට අනිවාර්යෙන් අවධානය දෙන්න. මොකද විභාගය ලියන්න අපි සෞඛ්‍ය හොඳින් තියාගන්න ඕනේ.